හිටපු අමාත්‍ය රිචාඩ් බදුරුදීන් යනායගේ නිවසේ සිටි දැරියක් මිය යාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවටගෙන සිටින සැකකාරිය සහ සැකකරුවන් දෙදෙනා ඊයේ දිනේදී කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවා. ඒ වගේම ඔවුන් හෙට දිනේදී කොළඹ මහත්තයාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එමෙන්ම මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ 30කට ආසන සංඛ්‍යාවක් සටහන් කර තිබෙනවා. මේ අතර අදාළ අමාත්‍යවරයාගේ නිවසේ සිටි ඒ වගේම එම නිවසට පැමිණ නැවත පිටව ගිය පුද්ගලින්ගේ ප්‍රකාශද වෙනවා. මීට අමතරව මෙම නිවසේ සේවය කළ සේවක සේවිකාවන් රැසකගේ ප්‍රකාශද සටහන් කර තිබෙනවා. ඒ වගේම මෙහි ප්‍රධානම තැරව්කරු ලෙස ක්‍රියා කළ පුද්ගලයා වන පණ්ඩාරම් හෙවත් ශංකර නැමැත්තා විසින් පවත්වාගෙන යනු ලබන බැංකු ගිණුම් පිළිබඳව තොරතුරු දත්ත වාර්තාවක් ලබා ගන්න ලැබුවා. ඔහු සම්බන්ධයෙන් නාගරපතන නගරයේ පිහිටා ඇති බැංකුවක පවත්වාගෙන යන ගිණුමකට අදාළ විස්තරත් ලබාගෙන තිබෙනවා. එමෙන්ම මේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා. විශේෂයෙන්ම මෙම දැරිය කෘරත්වයට භාජනය කිරීම ඒ වගේම මෙම දැරිය සම්බන්ධයෙන් තැනැත්තන් වෙළඳාම සිදු කිරීම ආදී වර්ධවල් වලට අදාළයි මේ විමර්ශන සිදු කරනු ලබන්නේ. මීට අමතරව විශේෂයෙන්ම මෙම නිවසේ මෙම දැරියට පෙර සිටි මෙහෙකාර තරුණියක් යම් ආකාරයකට දූෂණයකට ලක් වූ බවට ඇය විසින් සඳහන් කර තිබුණා. ඒ අනුව අදාළ අමාත්‍යවරයාගේ බිරිඳගේ සහෝදරයා අතර කොට ගන්නු ලැබුවා. ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරගෙන යන අතරතුරම ඔහුද ඊයේ දින අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා. එමෙන්ම ඔහුද හෙට දිනේ කොළඹ මහත්තයාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ සිද්ධියට අදාළ සියලු සාක්ෂි ඔස්සේ විමර්ශන සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඒ වගේම හෙට දිනේදී මෙම සිද්ධීන් දෙකට අදාළව පූර්ණ විස්තර සහිත වැඩිදුර වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කිරීම